草原我的家，风吹绿草遍地花。آمدنم نبود گردون را سود و از رفتن من جاه و جلالش نپزود. මේ රුබයාටි දහවන පද්‍යයයි. ඒ අපූරු බිම් තීරුවක් ගැන කියනවා. ඒ බිම් තීරුවේදී ලෝකේ උස් මිටි ભેද තරාතිරම කිසිවක් නැතුව කෙනෙකුට නිදාසේ හුස්ම ගන්න පුළුවන්. ඒ පද්‍යය මෙහිමයි. සබඳ එන්න මා සමග කතර කෙලවර තන නිල්ල වෙත. එතන සුල්තාන් හා වහලා අතර වෙනස හෝ සුල්තාන් මොහමඩ්ගේ මහාන්තත්වය නොදත් නිදහසේ තෝතැන්නයි. මේ කතරේ කෙළවර තනනිල්ලයයි කියන්නේ පර්සියාවේ වැලි කතර හා සරුබිම අතර අතහැර දමා තිබෙන මිනිස් පහසෙන් තොර තනබිම් තීරුවයි. සුල්තාන් හා වහලා සංකේතවත් කරන්නේ සමාජයේ පවතින කුල පන්ති ඇති නැති ભેදයි. සුල්තාන් මොහමඩ් කියන්නේ ඇෆ්ගනිස්තානයේ විසු බලවත් පාලකයා. මේ බිම් තීරුවේ ඒ කිසිවෙකුගේ බලපෑමක් නැති නිසා ඔබ නිදහස්. ඒ වගේ නොකිලිටි නිදහස් තැනක් මේ ලෝකේ ඇත්තටම තියෙනවද? මේ ජනයා වෙසෙන ලෝකේ ඔබ කොතෙක් හෙව්වත් එවැනි නිදහසේ තෝතැන්නක් හමුවන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ලෝකයේ යනු කුමක්ද? ලෝකය කියන්නේ අප වෙසෙන ජන සමාජයේ විසින් නිර්මිත ලෝකය. සමාජයේ විසින් නිර්මිත ලෝකයද ඔබ වෙසෙන ලෝකය. ඔබෙහි කායිකව හා සමාජීය වශයෙන් වෙසෙතත් ඔබේ සැබෑ ලෝකය ඇත්තේ ඔබ තුලයි. මේ තේරුම් ගැනීම ඉතාම වැදගත්. සෑම දිනාම බාහිර ලෝකයේ ජීවත් වෙනා වගේ පෙන්වට හැබවින්ම ජීවත් වෙන්නේ තමා විසින් නිර්මාණය කරගත් තමාගේ මානසික ලෝකේ. ඔබ ඔබේ ලෝකේ, මා මගේ ලෝකේ. මේ මනසේ දුකෙන් තොර වූ යම් නොකිලිටි තැනක් තිබෙනවාද? මනසේ කොතැනට ගියත් එතන දුර්වර්ණයි. මනසේ කොතැනට ගියත් එහි දෙගිඩියාව තියෙනවා. මනස තුල කවරනම් සුවයක්ද, කවරනම් සතුටක්ද? පෘථග්ජනයා කියන්නේ ලෝකයේ ආත්මීය වශයෙන් ග්‍රහණය කරගෙන වෙසෙන ජනයායි. ඔවුන් ඒ තුල සිර වී සිටියත් එය සිරමැදිරියක් බව ඔවුන්ට වැටහෙන්නේ නැහැ. මේ කලාතුරකින් යම් ආදරයක් සැපක් ලැබෙන බව සත්‍යයි. නමුත් කලාතුරකින් ලබන ඒ සැප නිසාම ඔවුන් තව තවත් මේ ලෝකය ලයෙන් වැළඳ ගන්නවා. විමුක්තියයි යමක් තිබේ නම් එය මේ ලෝකයේ, ඒ කියන්නේ අපි හිතෙන් හදාගත්ත ලෝකයේ තිබිය නොහැකි. එවැන්නක් තිබිය හැක්කේ මේ සියල්ල ඉක්ම වූ තලයකයි. ඒ තලය නම් උත්තර විඥානය. එහෙත් ඒ ප්‍රාර්ථනා කළ පමණින් ලැබිය හැකි දෙයක් නෙවෙයි. ඒ උත්තරත්වය කරා යෑමේ පළමුවන පියවර වන්නේ පළමුකොට මේ ලෝකය නිස්සාරයයි දැකීමයි. ඔබ එය හරියට දුටුවොත් එතැන් සිට යොමු වෙන්නේ තම විඥානය ගවේෂණය කරමින් ඒ නිදහස් නොකිලිටි තැන සෙවීමටයි. තම විඥානයේ ස්වභාවය අවබෝධ කර ගනිමින් ගැඹුරෙන් ගැඹුරට යන යම් මොහොතක ඒ අසිරිමත් නිරාවරණය සිදුවීමට ඉඩ තියෙනවා. ඕමාර් කයියාම් කියන නිදහසේ තෝතැන්න එයයි.